ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන්ගේ ගැටලුවක් වෙනවා යම් යම් ගැටලු කරුණු කාරණා නුසුදුසු පුටු නිසා මේ තත්ත්වයන් දිගින් දිගටම ගමන් කරනවා කියලා. ගංගමෑණි ඔබ දකින දෙයක් තියෙනවද මේ සම්බන්ධයෙන් සමාජයේ යහපත් පුරවැසියන්? බොහොම අයට මතක ඇති ක්‍රීඩා සම්බන්ධ කතා බහ කරනකොට මම කිව්වා ඇත්තටම ක්‍රීඩාවට සුදුසු ඇමතිවරයෙක් සිටිය යුතුයි, ඒ ආකාරයෙන් ක්‍රීඩාවට නියම ආකාරයෙන් නායකයෙක් සිටිය යුතුයි. විශේෂයෙන්ම අපේ බුදු පියාණන් වහන්සේ පවා අසූ මහ ශ්‍රාවකයන් තෝරා ගත්තේ බොහොම රහතන් වහන්සේලා සිටින අතර සුදුසාට සුදුසු තැන දිය යුතුයි කියලා ඒ ශේෂ්ත්‍රයට අදාළව තමයි ඒ පත් කරගත්තේ. ශේෂ්ත්‍රයට අදාළ අය ඒ ආකාරයෙන් කටයුතු කාරණා කරන්නේ නම් ඔවුන්ට සුදුසු කාර්යයක් නම් ඒ දීවේම සිද්ධ වෙනවා. නිරන්තරයෙන්ම ඔවුන්ගේ පහට අනිත් අය අවනත වෙනවා. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයකින් කටයුතු කාරණා කරන්න පුළුවන් වුණා නම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ තියෙන ගැටලු නිරාකරණය කරගන්න පුළුවන් 50%කින්. 50%කින් හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු නිරාකරණය කරන්න පුළුවන් මේ මහා පුටු මාරු වුණොත් කියන යම් කිසි පණිවිඩයක් රජයට දෙනවද කියලා අපි දන්නේ නැහැ. නමුත් එතුමිය දකින දේවල් තමයි අපි මේ ඔබට ප්‍රකාශ කරන්නේ. මෙන්න දැන් ලැබුණු පුවතක්. කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ විෂයපතයන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසද විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටි දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද දිවුරුම් තෙඩු ලැබුවා. සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නා. ජනමාධ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා. අය ඒ ආකාරයෙන් කටයුතු කාරණා කරන්නේ නම් ඔවුන්ට සුදුසු කාර්යයක් නම් ඒ දීවේම සිද්ධ වෙනවා. නිරන්තරයෙන්ම ඔවුන්ගේ පහට අනිත් අය අවනත වෙනවා. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයකින් කටයුතු කාරණා කරන්න පුළුවන් වුණා නම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ තියෙන ගැටලු නිරාකරණය කරගන්න පුළුවන් 50%කින්.